දෙදහස් විසිතුනේ ලෝක කුසලානයට රජුව සුදුසුකම් ලබන්න බැරි හේතුව කොලිෆය රවුන්ඩ එකේදී එල්ල වෙන ප්‍රබල අභියෝගය දෙදහස් විසිතුනේ ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකාව ඉවතට විසිවෙයිද කතා කරමු කෙලිබිමේ කෙලිවිත් විදුතුලින් ආයුබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම 2023 එක් දින ලෝක කුසලාන තරගාවලිය සඳහා අපි මේ වෙද්දි මොන සැලසුම් හදාගෙන හිටියත් මේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය අභියෝගයට ලක් වෙන මොහොතක් මේ වන විට උදා වෙලා තියෙනවා 1975 වසරේ සිට ලෝක ශූරතාවයක් දිනාගත් සහ සියලුම ලෝක කුසලාන තරගාවලි නියෝජනය කරපු කණ්ඩායම් 12 අතරින් බටහිර ඉන්දියා කොදෙව්වන් සහ ශ්‍රී ලංකාවේ සහභාගීත්වයේ ඒ වගේම ශ්‍රී ලංකාවේ සහ බටහිර ඉන්දියා කොදෙව්වන්ගේ සුදුසුකම් ලැබීම මේ වන විට අභියෝගයට ලක් වෙලා තියෙන්නේ. පසුගිය වසර 4ක කාලය තුල මේ සියලුම කණ්ඩායම් ක්‍රීඩා කරපු තරඟ දිහා අපි විශ්ලේෂණාත්මකව බැලුවාම පැහැදිලිවම අවංකවම අපිට පිළිගන්න වෙන කාරණයක් තමයි මේ ලෝක කුසලාන තරගාවලිය සඳහා ඍජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව ලබා ගන්න ශ්‍රී ලංකාවට තියෙන ඉතාමත්ම අඩු ඉඩකඩක් කියන කාරණය. ඉතින් මේ තත්ත්වයත් එක්ක ඉදිරියේදී මොකද්ද වෙන්නේ ශ්‍රී ලංකාවට මොන වගේ ඉරණමකටද මුහුණ දෙන්නට සිදු වෙන්නේ කියන කාරණේ පිළිබඳවයි අද අපි අවධානය යොමු කරන්නේ. මේ වෙනකොට ICC සුපර් ලීගයේ ඉදිරි ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් 10න් කණ්ඩායම් 7ක් තෝරාගෙන අවසන් ඒ ඔවුන් ICC සුපර් ලීග තරගාවලියේ දැක් වූ දක්ෂතා අනුව ඉහළම ලකුණු ලබාගත් කණ්ඩායම් 7 මේ වෙනකොට සුදුසුකම් ලබලා තියෙනවා. තවත් එක කණ්ඩායමක් පමණයි ඍජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමි කරගන්නේ. ඉතින් මේ සඳහා කණ්ඩායම් 4ක් මේ වෙනකොට තරඟ වදිමින් ඉන්නවා. බටහිර ඉන්දියා කොදෙව්වන්, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය තමයි මේ කණ්ඩායම් 4 බවට පත් වෙන්නේ. පසුගියදා දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවැත්වෙච්ච එක් දින තරගාවලියේදී දකුණු අප්‍රිකා කණ්ඩායම දැක් වූ සටන්කාමී ක්‍රීඩා විලාසය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මේ අවසන් ස්ථානය හිමිකර ගැනීමට තිබිච්ච බලාපොරොත්තුව තවදුරටත් දුරස් වුණා. දකුණු අප්‍රිකා කණ්ඩායම 2-1 ලෙස මේ තරගාවලියේ ජයග්‍රහණය කිරීමත් එක්ක ඔවුන් ලකුණු 78ක් ලබාගෙන ලකුණු සටහනේ 9 වෙනි ස්ථානයේ හිමි කරගත්තේ ශ්‍රී ලංකා පිල අභිබෝවා යමින්. මෙහිදී අඩු පන්දුවාර වේගය නිසා ඍණ ලකුණක් ලබාගෙන 79ක් වෙලා තිබිච්ච ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව 78ක් දක්වා පහළට බැස්සා. මේකෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු වාසියක් සිදු නොවුනත් අයර්ලන්තයේ බලාපොරොත්තු වැඩි කරන්න මේක හේතුවක් බවට පත් වුණා. අපි මේ කණ්ඩායම් 4ට තියෙන අවස්ථාවන් පිළිබඳව වෙන වෙනම සලකා බලමු. ICC සුපර් ලීගයේ එක් කණ්ඩායමක් තවත් කණ්ඩායම් 8ක් සමගින් තරඟ 24කට ක්‍රීඩා කරන්නට නියමිතව තිබෙනවා. නමුත් දකුණු අප්‍රිකා කණ්ඩායම තරඟ 21ක් පමණයි ක්‍රීඩා කරන්නේ. ඒකට හේතුව බවට පත් වෙන්නේ දකුණු අප්‍රිකා ඕස්ට්‍රේලියා තරගාවලියේ කොවිඩ් තත්ත්වය හමුවේ කල්යාමත් එක්ක ඒ සඳහා සහභාගී නොවන බවට දකුණු අප්‍රිකාව මේ වන විටත් දැනුම් දීලා තිබෙනවා. ඒකට හේතුව බවට පත් වෙන්නේ ඔවුන්ගේ දේශීය සහ ජාත්‍යන්තර තරඟ කාලසටහනත් එක්ක මේ තරගාවලිය සුපර් ලීගයේ ඩෙඩ්ලයින් එක වෙන මැයි මාසයට කලින් ඔවුන්ට මේ තරගාවලිය සඳහා දිනවකවානු යොදා ගන්නට නොහැකි වීම. මේ නිසා දකුණු අප්‍රිකා කණ්ඩායමට තරඟ 21ක් පමණයි මේ තරගාවලිය තුළ ක්‍රීඩා කරන්නට තියෙන්නේ. ඔවුන් මේ වෙද්දි තරඟ 19ක් ක්‍රීඩා කරලා තිබෙනවා. නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේදී පවත්වන්න නියමිත වෙලා තිබිච්ච තරගාවලිය කොවිඩ් තත්ත්වයේ හේතුවෙන් ඔවුන්ට තරඟ දෙකක් පවත්වන්නට හැකියාවක් ලැබුණේ නැහැ. එහිදී පවත්වපු එකම තරඟය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් වුණා. එහි ඉතිරි තරඟ දෙක මාර්තු මාසයේදී දකුණු අප්‍රිකාවේදී පවත්වන්න සැලසුම් කරලා තියෙනවා. මේ තරඟ දෙකම ජයග්‍රහණය කළොත් දකුණු අප්‍රිකා කණ්ඩායමට ලකුණු 98ක් හිමි කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එක තරඟයක් පමණක් ජයග්‍රහණය කළොත් ඔවුන්ගේ සහ කොදෙව්වන්ගේ පොයින්ට්ස් ප්‍රමාණය සමාන වෙනවා. නමුත් ශුද්ධ ලකුණු වේගය එහෙම නැත්නම් net run rate එක මත දකුණු අප්‍රිකාව ඉදිරියෙන් ඉන්නවා. හැබැයි ඔවුන් මේ තරඟ දෙකම ජයගත්තත් අයර්ලන්තයට ඔවුන්ව පසු කර යාමේ හැකියාවක් තිබෙනවා. අයර්ලන්තයේ මේ වෙද්දී ලකුණු 68ක් ලබාගෙන තියෙන්නේ ඔවුන් ඉතිරි වෙලා තියෙන්නේ තරඟ 3ක් පමණයි. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමග අයර්ලන්තයේදී පවත්වන්නට නියමිත වෙලා තියෙන තරඟ 3ක්. මේ තරඟ 3ම ජයග්‍රහණය කළොත් අයර්ලන්තයටත් පොයින්ට්ස් 98ක් හිමි කර ගැනීමේ හැකියාව ලැබෙනවා. හැබැයි ශුද්ධ ලකුණු වේගය අනුව ඔවුන් දකුණු අප්‍රිකාවටත් වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසා ඔවුන්ට මේ තරඟ 3ම ජයග්‍රහණය කළොත් දකුණු අප්‍රිකාව තරඟ 2ම ජයග්‍රහණය කරලා පොයින්ට්ස් 98ක් ලබා ගත්තත් ශුද්ධ ලකුණු වේගය මත අයර්ලන්තයට දකුණු අප්‍රිකාව පසු කරලා ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමි කරගන්න පුළුවන්. බංග්ලාදේශයේ පසුගිය වසර 4 තුළ මව්බිමෙන් පිටත තරඟ 23කින් තරඟ 10ක් ජයග්‍රහණය කරන්න සමත් වෙලා තිබෙනවා. හැබැයි අයර්ලන්තය
මව්බිමේදී ක්‍රීඩා කරපු තරඟ 18ක් අතරින් තරඟ 6ක් පමණයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඉතින් මේ නිසා අයර්ලන්ත කණ්ඩායමට මේ තරඟ 3ම ජයග්‍රහණය කරන්නට හැකි වෙයි කියලා හිතන එක ඉතාමත්ම අඩු සම්භාවිතාවක් තියෙන කාරණයක් බවට පත් වෙනවා. ඉතින් මේ හේතුව මත අයර්ලන්තයේ කියන සාධකේ අපිට මෙතනින් ඉවත් කරලා දාන්න පුළුවන්. එතකොට තරඟයේ තියෙන්නේ බටහිර ඉන්දියා කොදෙවන් දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතරේ. එතකොට දකුණු අප්‍රිකා කණ්ඩායම ඉදිරියේදී ජයග්‍රහණය කරන තරඟ සංඛ්‍යාවට වඩා එක තරඟයක් ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න වෙනවා. මේ අනුව දකුණු අප්‍රිකාව තමන්ගේ මව්බිමේදී නෙදර්ලන්තයේ තරඟ දෙකම පරාජයට පත් කරන්නට හැකියාවක් ලැබුණොත් ශ්‍රී ලංකා කණ්ඩායමට නව ශ්‍රීලන්තයේ සමග පැවැත්වෙන තරඟ 3ම ජයග්‍රහණය කරන්නට සිදු වෙනවා. යම් හේකින් නෙදර්ලන්තය එක තරඟයකින් පමණක් පරාජය කරන්නට දකුණු අප්‍රිකාව සමත් වුණොත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟ දෙකක් ජයග්‍රහණය කරලා අවසන් 8 දෙනා අතරට යන්න ඉඩකඩ තියෙනවා. හැබැයි මේ ප්‍රායෝගික තත්ත්වය අනුව මේක සිදු වෙන්නට තියෙන ඉතාමත්ම අඩු ඉඩකඩක්. මොකද නව ශ්‍රීලන්ත කණ්ඩායම පසුගිය වසර 4ක කාලය තුළ නව ශ්‍රීලන්තයේදී එක් දින තරඟ 16කට ක්‍රීඩා කරලා පරාජයට පත් වෙලා තිබෙන්නේ එකම එක තරඟයක් විතරයි. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසර 4 තුළ මව්බිමෙන් එපිටදී තරඟ 21කට ක්‍රීඩා කරලා තරඟ 3ක් පමණයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. අපේ හදවත සහ ඉත්තෑව මොනවා කිව්වත් ප්‍රායෝගිකව වැඩි සම්භාවිතාවක් තිබෙන්නේ දකුණු අප්‍රිකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය සඳහා ඍජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමි කරගන්න. මේක වෙනස් වෙන්න නම් ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම එළබෙන මාර්තුවේදී ලොකු පෙරලියක් සිදු කළ යුතු වෙනවා. ඉතින් එතනින් එහාට අපිට මොකක්ද වෙන්නේ කියලා බලන්න කලින් මෙතෙක් ලෝක කුසලාන සුපර් ලීගය තුල අපිට මොකද උනේ කියලා අපි ආපහු හැරිලා බලමු. අපි ICC සුපර් ලීග තරගාවලිය ආරම්භ කළේ දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුක්තව බටහිර ඉන්දියා කොදෙව් දූපත්වලදී කොදෙව්වන් සමග පැවැත්වෙච්ච එක් දින තරඟ තුනෙන්. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම කිසිදු තැකීමකට ලක් නොකරපු බටහිර ඉන්දියා කොදෙව්වන් බොහොම පහසුවෙන් තමන්ගේ ජයග්‍රහණ 3 වාර්තා කරන්න සමත් වුණා. මේ තරගාවලිය තුළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් කොදෙව්වන්ගේ කඩුලු 12ක් පමණයි දවා ගන්න සමත් වුණේ. ආක්‍රමණශීලී පන්දු යැවීමක් නොතිබීම නිසාම ශ්‍රී ලංකාව ලබාගත් ඉහළ ලකුණු සංඛ්‍යාවන් වුණත් කොදෙව්වන් පහසුවෙන් හඹා යන්න සමත් වුණා. දෙවැනි තරගාවලියට ශ්‍රී ලංකාව බංග්ලාදේශයට ගියේ කුසල් ජනිත්ගේ නායකත්වය යටතේ. මිර්පූර්වල පැවති මුල් තරඟ දෙකේදීම අසාර්ථක ප්‍රතිකරණය නිසා ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. අවසන් තරඟයේදී කුසල් ජනිත් ලබාගත් අගනා ශතකය නිසා ශ්‍රී ලංකාව සුපර් ලීගයේ පළමු ජයග්‍රහණය වාර්තා කරන්න සමත් වුණා. තුන්වෙනි තරගාවලිය එංගලන්තයේදී පැවැත්ුණේ මේ තරගාවලියත් දෙකට බිඳුවක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් වුණේ ප්‍රධාන වශයෙන්ම ප්‍රතිකරණයේ අසාර්ථකත්වය නිසා. කුසල් ජනිත්ගේ නායකත්වයේ යටතේ ක්‍රීඩා කරපු තරගාවලියේදී මෙන්ඩිස් දික්වැල්ල සහ ධනුෂ්ක ත්‍රිත්වයේ තරඟ තහනමකට ලක් වුණා. එක් තරඟයක් වර්ෂාව හේතුවෙන් අතහැර දමන්නට සිදු වුණා. මේ තරගාවලියේ තරඟ තුනේදීම ශ්‍රී ලංකාව කාසී වාසී පරාජයට පත් වුණා. මෙහිදී විතරක් නෙමෙයි ICC සුපර් ලීග තරගාවලියේ පුරාම ශ්‍රී ලංකාව පැත්තේ වාසනාව ඒ තරම් හිටගෙන නැති බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ක්‍රීඩා කරපු තරඟ 21න් තරඟ 7කදි පමණයි ශ්‍රී ලංකා කණ්ඩායම කාසී වාසී ජයග්‍රහණය කරන්නට සමත් වෙලා තිබෙන්නේ. ඒ තරඟ 7න් තරඟ 4ක් ශ්‍රී ලංකා ජයග්‍රහණය කරන්නටත් සමත් වෙලා තියෙනවා. එක දිගටම මව්බිමෙන් පිටත විදේශ තරගාවලි 3කට සහභාගී වීමෙන් පස්සේ ICC සුපර් ලීගයට අයත් වෙන ලංකාවේ පැවැත්වෙන පළවෙනි තරගාවලියට දසුන් ශානකගේ නායකත්වයේ යටතේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායම අවතීර්ණ වුණේ. මේ තරගාවලිය 2-1 ලෙස පරාජයට පත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණේ ඉන්දියා කණ්ඩායම හමුවේ. ශ්‍රී ලංකා කණ්ඩායම කලින්ට වඩා යම් සටන්කාමීත්වයක් පෙන්නුම් කළා. ජයග්‍රහණය කළේ එක තරඟයක් පමණයි. පස්වෙනි තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ දකුණු අප්‍රිකාව සමගින්. මේ තරගාවලියේ තමයි සුපර් ලීගයේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරපු පළවෙනි තරගාවලිය බවට පත් වුණේ. 2-1 විදිහට තරගාවලිය ජයග්‍රහණය කරන්න දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. 6වෙනි තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ සිම්බාබ්වේ කණ්ඩායම සමගින් ශ්‍රී ලංකාවේදී. මේ තරගාවලියේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළත් එක් තරඟයක් සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කරන්න සමත් වුණා. 7වෙනි තරගාවලියේ ඇෆ්ගන් කණ්ඩායම සමගයි පැවැත්ුණේ. ඒ 1-1 ලෙස සමතත්වයෙන් අවසන් වුණේ. ශ්‍රී ලංකා පිලට ජයගත හැකිව තිබූ තරඟයක් වර්ෂාවෙන් සේදී යාමත් සමගින්. මේ අනුව සුපර් ලීගයේ ක්‍රීඩා කරපු දේශීය තරඟ 12ම ක්‍රීඩා කළේ දසුන් ශානකගේ නායකත්වයේ යටතේ. ඒ අතරින් තරඟ 6ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරන්න සමත් වුණා. තරඟ 5ක් පරාජයට පත් වුණා. එක තරඟයක් ජය පරාජයෙන් තොරව අවසන් කරන්න සිදු වුණා. විදේශීය රටවල්වල ක්‍රීඩා කරපු තරඟ 9න් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේ එකම එක තරඟයක් පමණයි. ඉතින් සමස්තයක් විදිහට ගත්තොත් අපි ICC සුපර් ලීග තරගාවලිය තුළ ඉතාමත්ම දුර්වල ක්‍රීඩා විලාසයක් තමයි පෙන්නුම් කරලා තිබෙන්නේ. ඇෆ්ගනිස්තානය සහ බංගලිදේශයත් ලෝක කුසලානය සඳහා ඍජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව ඉහළින්ම හිමි කරගනිද්දී ශ්‍රී ලංකා කණ්ඩායමට
qualifier තරගාවලියට ක්‍රීඩා කරන්නට සිදු වෙන තත්වයක් උදා වෙලා තියෙන්නේ. Qualifier තරගාවලිය ක්‍රීඩා කරන එකත් සෙල්ලම් වැඩක් වෙන්නේ නැහැ. මේ තරගාවලිය සඳහා රටවල් 10ක් ක්‍රීඩා කරනවා. මේ රටවල් 10 අතරින් රටවල් දෙකක් පමණයි ලෝක කුසලානයේ සඳහා සුදුසුකම් ලබා ගන්නෙ. මේ තරගාවලිය සිම්බාබ්වේහිදී එළබෙන ජූනි සහ ජූලි මාසවලදී පැවැත්වෙන්නට නියමිත වෙනවා. ඉතින් මේ වෙනකොට ශ්‍රී ලංකාව සැලසුම් කරලා තිබෙනවා ජූනි මාසයේදී T10 තරගාවලියක් ලංකාවේ පවත්වන්න. ඒ වගේම ජූලි මාසයේදී පාකිස්තානයේ සමග ටෙස්ට් තරඟ දෙකක් ක්‍රීඩා කරන්න ශ්‍රී ලංකාව සූදානම් ඉන්නවා. මේ තරගාවලි දෙකටම මේ ක්වොලිෆයර් තරගාවලියෙන් ලොකු බලපෑමක් එල්ල වෙයි කියලයි විදු නම් දකින්නේ. ක්වොලිෆයර් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් 10 හැදෙන්නේ මේ විදිහට. සුපර් ලීගෙන් ඉවත් වෙන කණ්ඩායම් 5 මේ සඳහා අයත් වෙනවා. ශ්‍රී ලංකාව ක්වොලිෆයර් තරගාවලියට ක්‍රීඩා කළොත් සෙසු කණ්ඩායම් 4 බවට පත් වෙන්නේ බොහෝ දුරට. බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ නෙදර්ලන්තය. ලෝක කුසලාන ලීග් 2 තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් 7 අතරින් කණ්ඩායම් 3ක් මේ සඳහා සුදුසුන් බවට පත් වෙනවා. මේ තරගාවලිය 2023 මාර්තු මාසයෙන් අවසන් වෙනවා. එතකොට ඉදිරියෙන්ම ඉන්න කණ්ඩායම් 3 තමයි ක්වොලිෆයර් තරගාවලියට සුදුසුකම් ලබන්නේ. එතනින් ඉතිරි වෙන කණ්ඩායම් 4 කැනඩාව සහ ජර්සි කණ්ඩායම සමගින් සුපර් ලීග් ක්වොලිෆයර් ප්ලේ-ඔෆ් තරගාවලියට ක්‍රීඩා කරනවා. එහිදී පළමු සහ දෙවන ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් දෙකත් මේ තෝරා ගැනීමේ තරගාවලියට, එහෙම නැත්නම් ක්වොලිෆයර් රවුන්ඩ් එකට ක්‍රීඩා කරන කණ්ඩායම් 10 අතරට ඇතුළත් වෙනවා. මේ අනුව කණ්ඩායම් 10 කාණ්ඩ දෙකකට බෙදෙනවා කණ්ඩායම් 5 බැගින්. එහිදී එක් එක් කාණ්ඩවල රවුන්ඩ් රොබින් ක්‍රමයට එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම් 4 සමගම තරඟ වදිනවා. ඉතින් එක් එක් කාණ්ඩයෙන් ඉදිරියෙන්ම ඉන්න කණ්ඩායම් 3 වැඩිම ලකුණු ලබා ගන්න කණ්ඩායම් 3 බැගින් කණ්ඩායම් 6ක් සුපර් 6 තරඟ වටය සඳහා සුදුසුකම් ලබනවා. සුපර් 6 තරඟ වටේදී රවුන්ඩ් රොබින් ක්‍රමයට තමයි තරඟ පැවැත්වෙන්නේ. එක් කණ්ඩායමක් අනිකුත් කණ්ඩායම් 5 සමගින්ම තරඟ වදිනවා. සුපර් 6 වටයේදී ඉහළම ලකුණු ලබා ගන්නා කණ්ඩායම් 2 තමයි ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුන් බවට පත් වෙන්නේ. ඉතින් සිම්බාබ්වේ තනතිරුවල කොදෙව්වන්, සිම්බාබ්වේ කණ්ඩායම, අයර්ලන්තය සහ නෙදර්ලන්තයෙන් එල්ල වෙන අභියෝගයක් අපිට සුළුකොට තකන්න බෑ. මේ නිසා මේ ක්වොලිෆයර් රවුන්ඩ් එකත් අපිට සරල සුන්දර සුගම ගමනක් බවට පත් වෙන්නේ නැහැ. මේ සියල්ල මෙසේ තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුවීතු වෙනස්කම් පිළිබඳව සාකච්ඡා වෙනවා. කණ්ඩායම් නායකත්වයේ වෙනසක් සිදුවිය යුතුද යන්න පිළිබඳව විවිධ මතවාද ගොඩනැගෙමින් තියෙනවා. ඒ වගේම කණ්ඩායමේ සංයුතිය මොන විදිහට සකස් විය යුතුද කියන එක පිළිබඳව මතවාදයන් ගොඩනැගෙමින් තියෙනවා. මේ සියල්ල පිළිබඳව අපි ඉදිරි එපිසෝඩ්ස් වලදී කතා කරමු. ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න ක්‍රික් විදෝ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට විදෝ වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. එවනම් ක්‍රිකට් ලෝකයේ සිදුවෙන අලුත්ම දේවල් එක්ක ක්‍රික් විදු සහ ක්‍රික් වීලොග් නාලිකාවලින් විදු නිරන්තරයෙන්ම ඔබත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි ආයෙත් ඉක්මනින්ම හමු වෙමු. අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.